මගේ YouTube channel එකට ඔගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අදත් ලස්සනම ලස්සන ගීයක අරුත පහදලා දෙන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. ඒ යන්න ගියා කියන මේ විශිෂ්ට ගීතය දශක ගානක් පැරණි. හැබැයි මේ ගීතය අදත් හොඳම විරහ ගීත අතර ඉහළින්ම රසිකයන්ගේ හිතේ රැඳිලා තියෙන ගීතයක්. අමරසිරි පීරිෂූරීන් තමයි මේ ගීතය බොහොම හැඟීම්බරව ගායනා කරන්නේ. මේ ගීතේ රචනා වෙන්නේ සුනිල් සරත් පෙරේරා කියන විශිෂ්ට ගේය පදකයා අතින්. ඔහු අතින් රචනා වෙන හොඳම ගීත අතරින් එකක් තමයි මේක. තනු නිර්මාණය කරන්නේ එච්.එම්. ජයවර්ධනයන්. ගීතේ අර්ථය ඉතා හොඳින් හදවතට කාවා දින ආකාරයට තනු නිර්මාණය කරන්න ඔහු සමත් වෙලා තියෙනවා. මේ ගීතයට ඔහු තනු නිර්මාණය කරමින් සිටින අතරතුරේදී එච්.එම්. ජයවර්ධනයන්ගේ බිරිඳ මාලනී බුලත් සිංහල මහත්මිය ඇමරිකාවේදී මිය යනවා. ඔහුට තනු නිර්මාණය කරන්න වෙන්නේ ඒ විරහවත් සමගම. ඔහුගේ ආදරණීය බිරිඳ මියගේ ශෝකයත් මේ ගීතේ තනු අතර ගැබ්බලා තියනවා කියලා මේ ගීතේ සවන් දෙනකොට ඕගොල්ලන්ට තේරෙනවා. මේ ගීතේ රචනා වුණ විදිය සහ ගීතයට පාදක වුණු අතීත කතාව මම ඔයාලට අන්තිමට කියනවා. ඒක මම අන්තිමට දැම්මේ මුකුත් නිසා නෙවෙයි, ගීතයක ඇත්ත කතාව හිතේ රැඳුනම ඒ ගීතේ විවිධ අර්ථවලින් විඳින්න බැරි වෙන නිසා. අපි බලමු මේ ගීතේ කොහොමද අපිට රසින් විඳින්න පුළුවන් කියලා. ව්‍යංගාර්ථයෙන් ඔබට මේ කැඩපත විරහ වේදනාව කියන හැඟීම ජීවිතේ කවදාක හෝ මුණගැහෙලා ඇති. ඒ කෙනෙක් මිය යාමකින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෙනෙක් හැරදාලා යාමකින් වෙන්නත් පුළුවන්. කොහොම දැනුණත් ඒ වේදනාව විරහ වේදනාවම තමයි. ඇති වුණු විරහ වේදනාව හිතේ තද කරගෙන පෙම්වතෙක් ගයන ගීතයක්. අපි බලමු මේ පෙම්වතා කියන උත්සාහ කරන්නේ මොනවද කියලා. එය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවන එළිය අතරේ ගී ගයමින් හිඳ මාතුරුලේ එය යන්න ගියා මැකිලා. ගීතේ පටන් ගන්නේ ඇය යන්න ගියා මැකිලා කියන පදපෙළියෙන්. ගීතේ පටන් ගන්න කලින් රචකයා පොඩි ඉඟියක් දෙනවා. ඇය යන්න ගිහිල්ලා මැකිලා කියන පදයෙන් රසවිඳින්නගේ හිතේ පොඩි කුතුහලයක් ඇති කරගන්නට සමත් වෙනවා මෙතනදී. පෙම්වතිය හැරදම්මා ගිය පෙම්වතෙක් තුළ ඇත්තටම යම් බලාපොරොත්තුවක් තියෙනවා නැවත ආපසු ඇය ඒවි කියා. නමුත් මෙතන යන්න ගියා මැකිලා කියන පදපෙළියෙන් රචකයා අඟවනවා ඇය ආපසු නොයෙන්නම යන්න ගිහිල්ලා කියලා. ඊළඟ පදපෙළියදී පොඩ්ඩක් බලමු. වන සිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳ මාතුරු. චිත්ත රූප නැන පදපෙළක්. මෙතනදී රචකයා අපව අතීතයට අරගෙන යනවා. වන රොදවල් වල තුරුලතා සෙවන මට තුරුල්ලා සතුටින් ගී කියමින් හිටිය ආදරවන්තිය හැරදාලා ගිහිල්ලා. මෙතනදී රචකයා අඟවන්න උත්සාහ කරනවා හැර යන්න කිසි හේතුවක් තිබ්බ නැති බව. හොඳට බලන්න පදපෙළි දෙක දිහා. පෙම්වතිය හදිස්සියෙන් යන්න ගිය බව තමයි අපට හැඟෙන්නේ. රචකයා කියන්න උත්සාහ කරන්නේ මම නම් තාම හේතුවක් දන්නේ නැහැ කියලා. ඇත්තටම මේ ගීතය අගදී ඔයගොල්ලන්ට තේරුම් නැයි මේ පද ගොන්නටම තව පද පෙරි දෙකක් එකතු වෙන්න ඕනේ. පිණි කඳුලක් මල් පෙති අග තවරා මිහිඳුන් සළුවෙන් මුහුණ වසා. බලන්න මෙතන කියන්න උත්සාහ කරන දේ එක පාරට බැලුවට ඔලුවට යන්නේ නැහැ. මේ පේරි දෙකෙන් කියවෙන්නේ කොහොමද යන්න ගියේ කියලා. මෙතන රචකයා පෙම්වතිය සඳකට උපමා කරලා තියෙනවා. මලට උපමා වුණේ පෙම්වතා.
මීදුම් තියෙන දවසක මල් පෙති අග පොඩි පිනිබින්දු රැඳෙනවා. ඔගොල්ලෝ දන්නවා පිනිබින්දුවක් රැඳුනට ඒක වතුර බින්දුවක් වෙලා වැටෙන්න පිනිබින්දු රාශියක් එකතු වෙන්න ඕනේ. ඒක ඔලුවේ තියාගන්නකෝ. දැන් ඊළඟ පදපේලියට යමු. ඒ නොපෙනෙන මීදුම අස්සේ සඳ නොපෙනී යනවා වගේ. ඇය ඒ මීදුමේ මුහුණ වසාගෙන ගිහිල්ලා පෙම්වතාට කිසිම අවස්ථාවක් නෑ ඒ වෙන්නේ යන මුහුණ දකින්න. අදම ගාන හදිස්සි වෙන්නලා යන පෙම්වතිය යන්නේ කුමන හැඟීමක් සිතේ දරාගෙනද? එක්ක තමන්ට ආදරෙන්ද නැත්නම් වෛරෙන්ද යන්න කියලාව හොයාගන්න විදිහක් නෑ. නිල් නගන නිල් කඳු වෙති අතරේ සඳ එළියේ මන් පිත පාදා දහසක් සංගවා ගොළු හදකින් යන්න ගියා නැකිලා. මේ පද පෙළ හතර ගත්තහම විවිධ අර්ථ දෙන්න පුළුවන්. අපි එක පෙළයකින් බලමු. නිල් නිලන නිල් කඳු වෙති අතරේ දැන් මේ වගේ රූපයක් මවාගන්න රචක අපව ගෙන යන්න හදන්නේ ලස්සන කඳු තියෙන පළාතකට. සඳ එළිය මන්පිත පාදා පෙම්බතිය විහින් තියෙන්නේ මාර්ගයක් දකින්න හරි හමන් එළිය තියෙන වෙලාවක නෙවෙයි. මෙතනදී ඔයගලන්ට හිතන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මත්පිට අර්ථය. ඒ කියන්නේ පෙම්බතිය යන විහින් තියෙන්නේ රාත්‍රී යාමක. එහෙමද ඔයගලන්ට පහසුවෙන් හින අදහස තමයි පෙම්බතිය වෙන කෙනෙක් එක්ක පැනලා යන්නට කියන එක. එක සාධාරණයි. ඕගොල්ලන්ට එහෙම රස විඳින කිසිම බාධාවක් නැහැ. ඒක තම තමන්ගේ අධ්‍යක්ෂින් එක්ක ඉන්න ඕන දෙයක්. ඒ වුණාට මේක ඊට වඩා එහා ගිය තේරුම් ගන්න අපහසු තේරුමක් තියෙනවා. අපි දහවල් වරුවේ පාරක් හොයාගෙන ගියොත් පහසුවෙන් නිරුදු මාර්ගය හොයාගන්න පුළුවන්. ලැබෝ වෙන හඳේලිය පාර හොයාගන්න ඇත්තටම වෙන්නේ පාර වැරදිලා අතරමං වෙන එක. පෙම්වතා මේ කියන්න හදන්නේ පෙම්වතිය ඔය ගිය ගමන කියන මහල පාරවල් හොයාගෙන ගමනක් යනවා වගේ. නියමිත ඉලක්කයට යන්න හම්බෙන එකක් නෑ. පෙම්වතා දන්නවා ඇය යන්නේ හරි පාර නෙවෙයි කියලා. මේ කියන්නේ ඔය දාලේන්න ගත්ත තීරණය මොන හේතුවක් නිසා ගත්තත් ඒක වැරදි තීරණයක්. ආපහු මන්නගේ කෙනෙක් හම්බෙන එකක් කියලා නෑ හම්බෙන එකක් නෑ කියලා තමයි මේ කියන්නේ. යලි කවදාවත් හමු නොවෙන බව මද පවනක් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකි කිසිදින ඈ යලි නොවෙතැයි කිම් හානට පෙර ඔහුට යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා. ඇය ආපසු තමන් ගාවට එයි කියලා. නමුත් ඒත් එක්ක මොහු දන්නවා ඒක පුහු බලාපොරොත්තුවක් කියලා. සුළං හිස මත්තෙන් හමාගෙන යනකොට ඔහුට හිතෙනවා සුළඟ පවා මගේ හිස අතගාලා කියන්නේ තවත් බලාපොරොත්තු තියාගන්න එපා කියලා. ඒ වුණත් ඔහුට අදාගන්න බෑ ඇය ආපහු එන්නේ කියලා. මේ පද දෙක සෑම පෙම්වතෙකුටම පෙම්වතියකටම පොදුයි. බලන්න පෙම්වතිය එන්නේ කියලා කොච්චර ඒත්තු ගියත් ඒක තවම විශ්වාස නැ පෙම්වතාට. අදහා ගන්නට නොහැකිය කිසිදින ඈ යලි නොඇතැයි කිම් හානට පෙර. බලන්න මෙතන පද පේලිවල අර්ථය ලස්සන. කිම් හානේ කියන වචරෙන් අදහස් කළේ ජීවිතයේ සැඳෑ සමය. ඔහුට බලාපොරොත්තුවක් තියෙනවා වයසට ගිහින් හරි ඈ ඇත්ත තේරුම් ගන්නේ කියලා. ඔහුගේ ජීවිතයේ සැඳෑ සමය එසේ ඇය ඔහුව සොයා ආවත් ඔහු බාර ගන්නවා. නැවත ආදරය කරන්න සූදානම් කියලා තමයි මේ කියන්නේ. දැන් ඉන්න පෙම්වතුන් පෙම්වතියන් වගේ නෙවෙයි. ඇය දාලා ගියත් ඇයට කවදාවත් වෛර කරන්න බැරි මට්ටමේ ආදරයක් මේ පෙම්වතා තුළ තිබිලා තියෙනවා. මේ ගීතයේ සමස්තාර්ථය පේලි කිහිපයකට ගත්තොත් ආදරෙන් වෙල්ලා හිටපු තමන්ගේ පෙම්වතිය ඔහුට රහසක් හංගලා
හදිස්සිය හුගෙන් වෙන් වෙලා යනවා. ඔහු දන්නවා කවදාවත් ආපහු මුණ ගැහෙන්නේ නැහැ කියලා. නමුත් ඔහුට අදහා ගන්න බෑ. ඒ කවදා හෝ මැරෙන්න පළමුව නැවතත් ඔහු ගාවට මේවි කියලා. කවදා ආවත් තමන්ගේ ආදරය නඩුව තියෙන බව මේ පෙම්වතා හඟවනවා. ලස්සනම ලස්සන ගීතයක් අරුතක් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා.